ලෝකයේ රතවාන අනතුරු අද ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා ඇත්තෙන්ම අපේ රටේ කොයි තරම්නම් අනතුරු දවසකට වෙනවද උදේ හවස ප්‍රවෘත්ති වගේම සමාජ මාධ්‍ය හරහා ඔබට මේ සබදී පුවත් දැනගන්නට ලැබෙනවා ඉතින් මේ හින්දාම මේ ගැන අපි ඔබත් එක්ක කතා කරන්නයි හිතුවේ රැඳීන මේ වීඩියෝවේ අවසාන තප්පරය දක්වාම මහා මාර්ගයේදී අනතුරක් සිදුවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ කුමක්ද ඇත්තෙන්ම මේ අතරින් 95%ක්ම නොසලකලිමත්කම නිසා අපි බලෙන් සිදු කරගන්න දේවල්. ඉතින් මාර්ගයේදී ඔබ මේ කාරණා අනුගමනය කරනවා නම් ඔබට අනතුරු වළක්වා ගන්නට හැකි වෙයි කියලා අපි හිතනවා. ඔබ සිතන්න ඔබ රියදුරෙක් නම් ඔබ කොතරම් තරාතිරමක අයෙකුණත් ඔබට ඒ මොහොතේ ඒ කියන්නේ රියදුරු අසුනට නැගගත් මොහොතේ ඉඳලා ඔබ ලෝකේ අතිශය වගකීම් සහගත පුද්ගලෙක් බවට පත් වෙනවා. මොකද ඔබේ රතේ වගේම ඔබේ රතෙන් බාහිරව සිටින දහස් ගණනකගේ ජීවිත තියෙන ඔබේ අතේ. ඒ අතර පුංචි දරුවෝ, ආබාධිතයෝ, දවසට එක වේලක් හොයාගන්න පුංචි මිනිස්සු ඔබේ වගේම තවත් පවුලක ආදරණීය දෙමාපියෝ ඉන්නවා. ඉතින් මේ අයට අනුතරක් වුණොත් ඔබේ වරදින් වුණොත් ඔබේ රිය පැදවීමේ හැකියාවේ වටිනාකමක් තියෙනවද? ඒ නිසා ඔබේ ගමනාන්තයේ දක්වාම ඔබේ විනය ඔබම තියාගන්න. මොකද ඔබ විදියටම අනෙක් රියදුරත් හිතන්න පටන් ගත්තම ඔබේ රත දෙක ගැටීමට ඇති හැකියාවෙන් 95%ක්ම අවසන් වෙනවා. අංක 2 ඔබේ රතේ වේගයෙන් ගමන් කරන විට මාර්ගයේ සතෙක් දැක්කොත් ඔබට වේගය පාලනය කරගන්න පුළුවන්ද? ඇත්තෙන්ම පුංචි සතෙක් ඒ කියන්නේ බලු පැටියෙක් පළල් පැටියෙක් තුටුවොත් ඇතැම් විට ඔබ ඔවුන්ව යට කරගෙන යනවත් ඇති. සිතන්න ඔවුන්ට ඔබට වාගේ තියුණු මොලයක් නැහැ. ඔවුන්ට ඔබට වාගේ රතේකුත් නැහැ. ඇත්තම කිව්වොත් ඔබට තියෙන කිසිම දෙයක් ඔවුන්ට නැහැ. ඔවුන්ට ඉන්නේ ඔබට වගේම මේ දරුවු විතරයි. ඔබ ඔවුන්ව යට කරගෙන ගියොත් ඔවුන්ට ඒ වෙනුවෙන් කරන්න පුළුවන් කිසිම දෙයක්වත් නැහැ. අඩුම තරමින් ඔබත් එක්ක අමනාප වෙන්නවත් ඔවුන් දන්නේ නැහැ. ඒ නිසා අද ඉඳන් ඔබේ රතේ මාර්ගයට ගන්නකොටම ඕනෑම මොහොතක සතෙක් ඔබේ මාර්ගයට එන්න පුළුවන් බව මතක තියාගන්න. ඔබේ වේගය අඩු කරන්න. ඔවුන්ට මාර්ගයෙන් ඉවත් වීමට පුංචි කාලයක් දෙන්න. ඔබට පුදුමාකාර සතුටක් දැනේ. ඔබේ ක්‍රියාව දකින අය ඔබව අගය කරයි. බලන්න තියුණු රටවල මිනිසුන් තුල මේ ගුණය තියෙනවා. අපිටත් පුළුවන් නැත්නම් මේ වෙනස කරන්න. අංක 3 භයානකම කාරණේ තමයි රතවාහන අනතුරක් කරගෙන ඔබ යතින් පුද්ගලයෙකු මිය ගියොත් ඔබට ඔබේ ගමන යන්නට තියා එදින නැවත නිවසට එන්නටවත් ඔබට බැරි වෙනවා. මොකද ඔබ ඒ මොහොතේ පටන්ම මෙරට නීතිය පරිදි ඔවුන් ඔබට සලකනවා. ඒ කියන්නේ ඔබට බන්ධනාගාරගත වීමට සිදු වෙනවා. ඔබ අතේ වරදකින් හෝ ඔබේ රතේ මිනිසුන්ගේ ජීවිතය උදුරගෙන නේද? ඔබ කොමන තරාතිරමකුණත් ඔබට බන්ධනාගාරයට යාමට නම් සිදු වෙනවා. එය ඔබ කිසිදා නොසිතන තත්යකට පත්වීමක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබ තවත් ඔබ වැනිම අයෙකු ඝාතනයට ලක් කිරීමේ වරද ඔබේ හෘද සාක්ෂියට ඔබේ මරණය දක්වාම වද දෙනවා. ඉතින් සිතන්න තත්ය කොතරම් නම් භයානකයිද? ඒ නිසා සුළු මොහොතකදී මේසා විශාල වරදක් ඔබට ඔබ විසින්ම කරගන්නට එපා. කෝපමන හදිසියටත් ඔබේ රතේ පාලනය කරගත හැකි වේගයකින් ඔබ පදවන්න. ඒ වගේම අවදානම් සහගත සියලු තත්ත්වයන් පිළිබඳව විමසිලිමත්ව පදවන්න. ඔබට සුබ ගමනාන්තයක් වෙන්න කියලා සක්වල අපි ප්‍රාර්ථනා කරනවා.